पूरा यूट्यूब चैनल लेके बनवेन आदत दिनी ये दी आपी खता कराने आमने आपके प्रवीण लेके के एक पे ना शांत बनने के के महेशाक के नव कथाओं के लिए बंदवाई ये दी ओहु इम नव कथा वाली भी मतलब पादे कर गाते ये चारित्र के लिए बंदवा ओहु निर्माण करने पे उसी की आवधि के लिए बंदवा सा इन उपभी वो करने के लिए बंदवा तमा आपी में दी कथा कराना बड़ा पड़ोत के मां में भी दिया तो मेरे का प्रवेश या गन्नवा मिनिस कटाहाट किंग गीरा मिनिस कटाहाट किंग गीरा व्याक नोनगे ना इतना से वेदिकावक चित वेदिकावक रहगुमा අපට නොපෙනෙන ඊට පස්සේ කිටි කතාවක් නව කතාවක් නොමැති සමාජයක අපට ජීවත් වෙන්න උනොත් අපිට ඒක කොතරම් නීරස වෙයි. ඒකට නිෂ්පාදනයේ අදි පරිභෝජනයේ වෙලා කියන මේ සමාජයක කලාවට සාහිත්‍යයට තියෙන බොහොම අඩු සැලකිල්ල. එවැනි සමාජයක නිර්මාණය කරන්නේ යෙදෙනවා කියන එකත් එක්තරා අභියෝගයක්. එවැනි අභියෝගයක් ජයගත්ත පුද්ගලයෙක් තමයි ශාන්ත බණ්ඩක. අපි ඔහුව අපගේ පුරා channel එක වෙනුවෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. එතකොට ශාන්තයි අපි මුලින්ම කතා කරමු ඔබ කොහොමද මේ නිර්මාණකරණයට පිවිසෙන්නේ ඔබ පාසල් අවදී හෝ විශ්වවිද්‍යාල අවදීන් ඉපිට තමා මේ නිර්මාණකරණයට පිවිසලා තියෙන්නේ එතකොට ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා අපි මේ සංවාදය පටන් ගමු ශක්තිමලී දැන් මෙම මගේ නිර්මාණකරණයට මම සම්බන්ධ වෙන්නේ යම්කිසි මට කිවිමත් තිබුණා පොඩි කාලේ ඉඳන් ආසාවක් සාහිත්‍ය කලාව පැත්ත මම ආර්ටිසියන් තමයි කැම්පස් එකේ කරේ නමුත් විශ්වවිද්‍යාලය මං කැලණි කැම්පස් විශ්වවිද්‍යාලය ඊට පස්සේ මේ කොහොමත් නිර්මාණකරණයට මං සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සේ රැස්සව ලබලා යම්කිසි ආකාරයක පොත්පත් හදාරනකොට මට හිතුණා මට ලියන්න පුළුවන් කියලා මේ යාළුවම විශේෂයෙන් අපේ නන්දන මිල්ල කියලා දැනට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙනවා මම රජරට විශ්වවිද්‍යාලේ නන්දන අයිය මගේ ගොඩක් හිතුවතේ එයා තමයි කිව්වේ ඔයා ලියන්න පුළුවන් කියලා මම කවි තමයි ලියන්න ගත්තේ ඊට පස්සේ මම කවි වලින් වෙනස් වෙලා නැත්නම් කෙටි කතා ලියන තැනට ආවා කෙටි කතා මම රාමයියා කෙටි කතා සංග්‍රහය තමයි ඉස්සෙල්ලාම 2009 වර්ෂයේදී 2009 වර්ෂයේ කරේ ඊට පස්සේ ඔබ 2013 වර්ෂයේදී ඔබගේ කොළඳුල් නවකතාව එලි දක්වනවා ඔව් හද තාමත් එදා වගේ නවකතාව සංහිඳ ප්‍රකාශනයක් විදිහට මම කරා මම මේ පොත අරගෙන ගිහිල්ලා උපුල් සංසන්නස්ගල මහත්තයා තමයි දුන්නේ දුනම් පස්සේ අතුවා මේ පොත හොඳයි කරමු කියලා අපි දෙන්නම්ගේ සහයෝගයක් ඇතුළු තමයි පොත කරේ. එතනින්ලා දැන් අවුරුදු 8කට පස්සේ තමයි ඔබගේ දෙවැනි නවකතාව එළි දකින්නේ. ඔව් ඊට පස්සේ තමයි මහේසාක්කේ නවකතාව මම 2017 තමයි පටන් ගත්තේ විශේෂයෙන් මේ නවකතාව ලියන්න මම පෙළඹිච්ච කාරණේ තමයි විශේෂයෙන් චන්ද්‍රශ්‍රී බණ්ඩාර අපේ දිසාපේ වරයවසින් වැඩ කරා චන්ද්‍රශ්‍රී බණ්ඩාර සර් ඔහු මට කියපු දේ තමයි ඔබට ලියන්න පුළුවන් මොනාලි එකක් දැන් ලියපන් කියලා. ඊට පස්සේ මම ඔහොම හිත හිතින් නෝ තමයි මම කියන්නේ යන්න කමන්නේ ජමු ප්‍රේමරත්න කියන අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකට කිටියා ඔහු දැහැමිලාර කියන පොත ලියලා තිබ්බා. දැහැමිලාර. ඔව් ඒ දැහැමිලාර පොත මට කියව නැද්දි තමයි ගාඨාසේන චරිතය හම්බ වෙන්න මුත් මං යම් කිසි ආකාරයක නමක් වශයෙන් දැන හිටියද ඒ සම්බන්ධ ලොකු විස්තරයක් දැන හිටියේ නැහැ නමුත් ඔහුගේ ඒ පොත ඉතිහාස පොතක් විදිහට ලියපු පොතක් නමුත් ඒ කියවන්නේ නැද්ද මට හිතුණා මේක අනුසාරයෙන් මේකේ කතාවක් තියෙනවා ප්ලොට් එකක් තියෙනවා කියලා ඒ අනුව තමයි මම මේක ලියන්න ගත්තේ එතකොට නමුත් දැන් වර්තමානයේ ගත්තාම මේ ඉතිහාසය මේ කියන එක හොඳට විකුණන විකිනෙන සමාජයක් එතකොට දැන් අපි ගත්තාම ටෙලිනාට්‍ය ගත්තත් බොහොම ඉතිහාස කතා තියෙනවා. චිත්‍රපටි ගත්තත් පහුගිය කාලේ කර දිගටම ඉතිහාස කතා තමයි චිත්‍රපටි වලට පාදක වෙලා තිබුණේ. ඒතකොට මේක අපි කියනවා මේක අපිට තියෙන මහා ඉතිහාසයක්, මහා සංස්කෘතියක් කියලා කියනවා. ඒතකොට ඒකත් එක්කමද ඔබගේ නව කතාව ලියවෙන්නේ මේ වෙළඳපොළටද නැත්නම් ඊට එහා ගියපු දෙයක්ද මේ? නෑ මම ඇත්තටම ඉතිහාසය පිළිබඳ මගේ විග්‍රහයක් තියෙනවා. ඉතිහාසය ඇත්තටම තියෙන්නේ සැබෑ නම් සහ සැබෑ වීරයෝ නෙමෙයි කියලා මගේ අදහස. ඒ නිසා මට ඇත්ත වීරයෝ කවුද කියන කාරණේ මතු කරගන්න තමයි උවමනාව තිබුණේ. එහිදී තමයි මට දාඨාසේන කියන යම්කිසි ආකාරයක යුද වීරයෙක් හම්බෙන්නේ. ඔහුගේ කතාව තුළ මම දැක්කා ඇත්ත මේ සමාජය ගලප්පන්න පුළුවන් අදත් ඒ යුද්ධය සහ යුද්ධයට මුහුණ දෙන මිනිස්සුන්ගේ ජීවිතය
සහුන්ගේ අවසාන ඛේදවාචක මොකද්ද කියන කතාව මේ අනුසාරයෙන් දක්වන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා සහ අවසානයේ අපි නොහිතන වීරයෝ මතුවෙලා ඇත්ත වීරයෝ යටපත් වෙන සමාජයක් තියෙනවා කියන විශ්වාසය සහ මගේ දැක්ම තුළ තමයි මම මේ කතාව ගොඩනගන්නේ එතකොට ඔබ මේ සඳහා සමහර විට මහා වංශය සහ රසවාහිනියෙන් තොරතුරු ලබා ගත්තා කියලා සඳහන් වෙලා තිබ්බා පොතේ. එතකොට මේකේ පරිකල්පනීය අවධිය මොන විදිහටද ගලපා ගන්නෙ ඔබ මේ නව කතාව තුළ? ඒ කියන්නේ අදාළ කොටස් මේ ඉතිහාසය ගන්නවද? එතනින් එහාට ඔබගේ පරිකල්පනීය වැඩබිම මොන විදිහට සකස් වෙලා තියෙන නව කතාව තුළ? ඇත්තටම හිතුවත් එහෙම දැන් මේ අපි කවුරුත් දන්න කතාවක් තමයි මේකේ තියෙන දුටු ගැමුණු වෙලාරි යුද්ධය තමයි සරල කතාවක්. ඒක අපි විහාර මහදේවි දන්නවා මම වෙන මම අත්‍තරම උත්තේ මේකේ නම් වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ සමහර නම් ඒක මම හිතන්නේ පොත කියවන අයට තේරෙනවා ඇති අපි ඉතිහාසයේ තියෙන නම් මම පාවිච්චි කරලා නැහැ මොකද මේ ඉතිහාසය සහ මේක විග්‍රහ කරන්න සහ අපේ සමාජය එහෙම විවේචනයක් දකින්න තරම් ප්‍රබලද නැත්නම් අවබෝධයක් සහ සමාජයක්ද කියන ප්‍රශ්නේ මම ළඟ තියෙනවා එනිසා මම ඉතිහාසයේ දැනට ජනප්‍රිය මට්ටමේදී නම් කොහෙවත් පාවිච්චි වෙලා නැහැ කියලා මගේ විශ්වාසය මම මේ අවශේෂ නම් තමයි පාවිච්චි කරලා තියෙන සහ මම ඇත්තටම පරිස්සම් වුණා එකක් ඔබගේ කතාවේ තුලත් මගේ ටිකක් තිබුණා ශක්තික පොත් ලියලා දැන් නම් කතාවක් කෙටි කතාවක් ලියලා අවසාන හුබුමුදී ප්‍රශ්නයක් තිබුණා ඒ වගේ තවත් අය මොන දෙන ප්‍රශ්න තියෙනවා ඒත් එක්ක මේ මම පරිස්සම් වුණා යම් කියාගෙන මේ ඉතිහාසය කතා කරන්න මට අවශ්‍යයි ඒ දේ කොහොමද මේ නවතර ආදාන ග්‍රාහී වෙච්ච පක්ෂපාති වෙච්ච භක්තිමත් වෙච්ච ඉතිහාස හදාරන මිනිස්සුන්ට නොරිදෙන ආකාරයට අලුත් විග්‍රහයක් තුළ මේ කතා ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ තමයි මම හැම වෙලාවෙම හිතියේ සහ ඒ තුළ මම උත්සාහ ගත්තා ඇත්ත මගේ කතාව කියාගන්න ඇතුළේ කෙනෙක් එතකොට කියන්න පුළුවන් මේක ඉතිහාසයේ විකෘති කිරීමක් කියලා. මේ ඓතිහාසික නවකතාව තුළ මේක ඉතිහාසයේ අපි විකෘති කිරීමක් කරලා දිනවා කියලා. ඔබට කෙනෙක් කිව්වොත් ඔබ මොකක්ද ඒකට දෙන පිළිතුර? මං කියන හිතනවා ඒක එහෙම කරන්නේ නැහැ කියලා. දැනට ලිඛිත ඉතිහාසයේ තියෙන කරුණුම තමයි මං වෙනත් ආකාරයකින් දැකපු එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කිසිම කෙනෙකුට මං හිතන්නේ නැහැ මට මන් දකින ඉතිහාසඥයෙකුට මාත් එක්කවිලා කතා කරලා මේ මේක වැරදි කියලා කිව්වොත් මම ඒක තර්කයක් හැම වෙලාවෙම මගේ ඔළුවේ තියෙනවා ඒකට දෙන්න උත්තරේ මට ඉතිහාසයෙන්ම සනාථ කරන්න පුළුවන් ඒක එහෙම නෙමෙයි කියලා මේ කියන කතාව ඔබ වමේ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රියාකාරීව සිටලා තියෙන්නේ එතකොට දැන් ඔබ වමේ දේශපාලනයේ මතවාදයක් එක්කද මේ නිර්මාණකරණයේ යෙදෙන්නේ නැත්නම් වමේ දේශපාලනයක් අහක තියලා ඔබ ස්වාධීනව ලියන කෙනෙක්ද මම ස්වාධීනව ලියන කෙනෙක් කියලා මම විශ්වාස කරන්නේ මට ඇත්තටම ඒක වමට අදාළ කාරණාවක් වෙන්න පුළුවන් සමහරට වෙනස් විදිහට හිතන එක නමුත් මම වමට කියන කතාව නෙමෙයි ලියන්නේ මම ලියන්නේ නිර්මාණකරුවෙක් විදිහට මේ සමාජය ලියන්නේ ඉතින් සමාජය මගේ නිර්මාණයක් තුළින් යම්කිසි වෙනත් තාර්කික මානයකට යනවනම් ඒක තමයි මගේ බලාපොරොත්තුව ඔබ හිතනවාද ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න පුළුවන් එහෙම නිවහල් චින්තනයකින් යුතු මිනිස්සු සහ පාඨකයෝ මේ සමාජයේ ඉන්නවා කියලා මං හිතලා ඉන්නවා කියලා එහෙම මිනිස්සු තමයි අපි අපිට හම්බෙන්නේ එහෙම මිනිස්සු ඉන්නවා එතකොට ඔබගේ මහේසාක්‍ය නවකතාව තුළ චරිත ඔබ ගොඩනගන චරිත සහ ඒවාගේ මූණ දෙන ආකාරය ප්‍රේම සම්බන්ධයෙන් මොන විදිහේ මේ වැඩබිමක්ද ඔබ පරිකල්පනීයව හදාගන්නේ ඒක සඳහා මොන වගේ මේ මෙහෙස මාංශයක්ද ඔබ නවකතාව තුළ උනේ ඔව් ඇත්තටම මම මේ කතාව තුළ ගොඩනගන්නේ රුහුණු මාගම රුහුණු මාගම කාමන්තිස්ස යුගයේ සිට ඇරඹි කන්නේ දෙමළ සමාජ දෙමළ එළාර කියන ආක්‍රමණිකාට එරෙහිව ගොඩනැගිච්ච යුද්ධය තමයි පසුබිම් කරගන්නේ. එතකොට ඒ හා සම්බන්ධ වෙන ජන ජීවිතය මොකද්ද? ඒ ඊට සම්බන්ධ වෙන හමුදාව දැන් යෝධයන් කියලා අපි හඳුනගන්න මිනිසුන්ගේ ජීවිතය මොකද්ද? ඔවුන් කවුද කියන එක අර ඉතිහාසයේ තියෙන මේ පින්තූර විදිහට නැත්තම් ප්‍රතිමා විදිහට ගොඩනගච්ච එකට එහායින් ගියපු සැබෑ ජීවමාන මිනිස්සු අපි ලේයින් වශයෙන් හදිච්ච මිනිස්සු තමයි මේ යුද්ධයට සම්බන්ධ වුණේ කොයි පැත්තෙත් කියන කාරණේත් එක තමයි මම සම්බන්ධ කරන්නේ. අත්‍යවශ්‍යම එහෙම මෙව නම කතාවේ ජීවජන්තු සෙනවියා පවා මම කතා කරලා තියෙනවා. එළාර රජුගේ වචන තියෙනවා.
චේතිය සෙනෙවියා සම්බන්ධව අදහස ගෙනල්ලා තියෙනවා. දැන් චේතිය සෙනෙවියාගේ හිස හිස හොදපු ගෙල සිඳලා හිත හොදපු අසිපත පාණය කරන් තමයි දොළ දුකක් අභිසවර කුමරියට එන්නේ. ඒ කියන්නේ කාවන්තිස් රජුවන්ගේ විසවට. එතකොට මං නැවත හිතපෙයා තමයි එහෙම සිටවිල්ල කෑට ආවේ කොහොමද කියලා. චේතියම තෝරගත්තේ. එන්නේ ඒ කියන කාරණාත් ඒ තමයි මම කතාව ගොඩනගන්නේ. එතකොට දැන් මේ ගැටලුව අපි කියමු මේ ජාතීන් දෙකක් අතර තියෙන මේ ගැටලුව එදා සිටම එහෙමම පැවතගෙන එනවා. දැන් අපි දැන් මේ මොහොතේ රටේ යුද්ධයක් නොමෙතුණත් ඒ ගැටලුවට විසඳුමක් ලැබිලා නැහැ නේද? විසඳුමක් ලැබිලා නැහැ කියලා මාත් පිළිගන්නවා. ඒක ඉතින් කාටවත් විසඳුමක් ලැබිලා නැහැ මේ සමාජ කියලා මගේ අදහස. ඒ කියන්නේ සාමාන්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී මාන හිමිකම් ඒ සියල්ලම ප්‍රශ්නකාරී තැනක තමයි අදත් තියෙන්නේ. එදා තිබුණත් එහෙමයි. ඉතින් මානව සමාජයේම ගලාගෙන ආවේ ඒ උසස් පහත් බෙදේ තුල තමයි. අද ඔබ නිර්මාණකරුවෙක් විදිහට විශ්වාස කරනවාද මේවට උතනද විසඳුමක් ලැබෙන්නේ? කියන්නේ දේශපාලනික වශයෙන්ද මේකට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් මිනිස්සු හිතන විදිහ වෙනස් වීම තුලින්ද මේවට විසඳුම් ලැබෙන්නේ? මිනිස්සු හිතන විදිහ තමයි දැන් මම වෙනස් විදිහ හිතන්න පුරුදු වෙන්නේ මම වෙනස් විදිහට හිතන්න ගත්ත නිසා. ඉතින් මම හිතනවා ඒ වගේ වෙනස් විදිහ හිතන මිනිස්සුන්ට බලයක් ගොඩනගන මොහොත තමයි දේශපාලන බලයක් කියලා කියන්නේ. ඒක තමයි දේශපාලන බලය කියලා කියන්නේ. ඉතින් එහෙම වුණොත් ඒක සමාජ ජයග්‍රහණයක් බවට පත් වේ. එහෙම නැත්නම් සදාකාලිකව එහෙම හිතන මිනිසුන්ට දුකෙන් බඩගින්නේ මරණය ඒව ජීවිත කෙලවර වෙන්න පුළුවන්. නිර්මාණ කරුවෙක් විදිහට මේ මොහොතේ සමාජයේ ඔබ කියවා ගන්න මොන විදිහටද? මේ මොහොතේ මම දකින්නේ අපේ සමාජයේම දේශපාලනිකව සහ සංස්කෘතික වශයෙන් බිඳවැටිච්ච තත්ත්වයක්. ඒක ඒකට මතවාදයක් ගොඩනැගිලා තියෙනවා. සහ දැන් මේකට ප්‍රතිපක්ෂ මතවාදයක් ගොඩනැගී යුතුයි. ඒ දේ තමයි මම යම් ආකාරයක මගේ නවකතා තුළින් එහෙම කතාවක් කරන්න මම උත්සාහ ගත්තා කියන එක තමයි මගේ විශ්වාසය. ඔව්. ඒතර මහේසාත්ගේ නවකතාව දැන් ඔබ අවසන් කරන මොහොතක් තියෙනවනේ. ඒ අවසන් කිරීමෙන් එහා පැත්තේ කතාවක් තියෙනවා කියලා කෙනෙකුට යෝජනා කරොත් පාඨකයට හිතෙන්න පුළුවන් මෙතනින් එහාත් කතාවක් තියෙනව නේද කියලා. ඔව් කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මහේසාත්ගේ නවකතාව වෙන්නේ කාවන්තිස් රජුවන්ගේ යකඩ දෝලි බිසවගේ පුතා වෙච්ච දීගාභය කුමාරයාට සිහසුන හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන දේ තමයි දෙවන විසව රන්දෝලි විසවගේ පුතාට තමයි සාහි පරම්පරාවට තමයි රජකම ලැබෙන්නේ. එතකොට දීගාභය කුමාරයා තමයි මේ කාවන්තිස්සත් එක්ක එකතු වෙලා යුද්ධය හා සම්බන්ධ කාරණේ හොඳටම සශ්‍රීකත්වයෙන් සම්පෝෂිත කරලා යුද්ධයට අවශ්‍ය පසුබිම හදන්නේ ඒ පිරිස. නමුත් ඔහු යුද්ධයේ ක්‍රියාත්මක වෙලා ඒකේ කූට ප්‍රාප්තියේදී ඒ සිල් දෙනාම අයින් වෙනවා. අයින් වෙලා ඔවුන් ද්‍රෝහීන් බවට පත් වෙලා නැත්තම් ඒ කාලේ හැටි ගතුත් එහෙම වසලයන් රොඩියම් බවට පත් කරලා ඒ කතාව ඉතිහාස කතාව අවසන් වෙලා තිබු විදිහක් තමයි තියෙන්නේ. නමුත් මම මගේ නව කතාව තුළ ඔවුන් එහෙම වුණා තමයි. හැබැයි ඒ කතාව අවසන් නැහැ කියන එක මම ඔබ දක්වූ ආකාරය නිවැරදි. ඒතකොට ඒකම දැන් ඔබගේ නවකතාව තුළ අපි දකින සිදුවීමම අපි මේ මෑත කාලෙදි අපි යුද්ධය හා සම්බන්ධයෙන් යුද්ධය අවසන් වූ පසු වෙනස් ආකාරයකට දකිනවා. ඔව් ඒකත් මේ ඉතිහාසයේ නැවත නැවත සිදුවීමක්ද වෙන්නේ? ඔය එහෙම කියන්න පුළුවන්. ඇත්තටම කියන්නේ ඉතිහාසය කියන්නේම යම්කිසි පීඩක සහ පීඩිත බලවේගම් වල ස්වභාවය ගැටුමක් නැත්තම් ඒ අතර තියෙන ප්‍රතිවිරෝධය තමයි තියෙන්නේ. ඒක ඉදිරියටත් තියෙන්නේ. අපි අද කතා කරේ ශාන්ත බන්නකගේ ඔහුගේ නිර්මාණ ජීවිතය සහ ඔහුගේ අලුත්ම නවකතාව වන මහේසාක්‍ය නවකතාව පිළිබඳව. එතකොට මේ නවකතාව කිහිලි ප්‍රකාශනයක් විදිහට දැන් වෙළඳපොළ නිකුත් වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා පුරා පාඨකින්ට මේක කියවන්න කියලා, ඒ වගේම මේක රස විඳින්න කියලා. එතකොට මෙම නවකතාව පිළිබඳව විවෘත සංවාදයක් 2021 අගෝස්තු 1 දින අපි වාරිපොළදී ලෑස්ති කරලා තියෙනවා. තිඹිරි ගෙදර පරිශ්‍රයේදී මේ සඳහාත් ඔබට පැමිණෙන්න කියලා අපි සුහදව ආරාධනා කර තිබෙනවා. බොහොම ස්තුතියි.
ඇත්තටම මෙම අවස්ථාව මට ලබා දීමට ශක්තික සහෝදරයා ඒ වගේම අශෝක සහෝදරයා ඇතුළු ඒ පිරිස මේ සනදක් වූ සහයෝගය මම නිරන්තරයෙන්ම ස්තුතිපූර්වක සනාහන් කරනවා ඒ වගේම මේ ග්‍රන්ථය නවකතාවට මට ධෛර්යයක් වෙච්ච චන්ද්‍රශ්‍රී බණ්ඩාර සර් ඒ වගේම ඩිලන්ත මුතුගල සහෝදරයා මේක පරිගණක අක්ෂර සංයෝජනය කරපු කෙනා ඒ වගේම විකුම් ජිතේන්ද්‍ර සහෝදරයා පිටකවර නිර්මාණය කළ සහෝදරයා ඒ වගේම මිය ගියත් ජමු ප්‍රේමරත්න මෙතුමා මම සඳහන් කරනවා එතුමාගේ ඉතිහාස කෘතිය තමයි මට ඇත්තටම පාදකුණේ මේ නවකතාව ලියන්න මේ වගේ විශාල පිරිසක් මට සහාය දුන්නා මහානමුදුනි මාලයියා ඒ වගේම දීප්ති දහනක ඒ වගේ ගොඩක් සඳහන් කරන නම් ගොඩක් තියෙනවා ඒ සියලු දෙනාගේම මැදිහත් වීම තුළ තමයි මේ නිර්මාණය ඇත්තටම එළි දැක්වුණේ මම හිතනවා මේ නිර්මාණය තුළ මගේ බලාපොරොත්තු තමයි කිසියම් ආකාරයක සාහිත්‍යමය අගයක් වටිනාකමක් මට නෙමෙයි නිර්මාණයට ලැබෙන්න ඕනේ කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව